කන වෙලාවෙ කතා බෑ. අඩුම තරම ඇන්දක්වත් ගෑවෙන්ඩ බෑ. අපි දැන් සමාර මිනිස්සුන්ට ඇන්දකින් කණ්ඩ දුන්නම ඒක පිගාන ගානවා, පිගාන පිපිරෙන්ඩ. චටාස් පටාස් ඒම කණ්ඩ බෑ. ඇන්දයි පිගානයි ගැටෙන් නැතුව කණ්ඩ පුළුවන්නම් ඔන්න ඇදිච්චකම්. ගෑරප්පුවෙන්නේ යුරෝපය කන්නේ කවදාව චටස් පටද අපි නිකන් කොත්තොරොටි ගානෝවාගේ. ඕ ගැරපුුවෙන් කණ්ඩ ජෑම කොත්තු ගානෝවාගේ කන්නේ චරම් බලන් චරම්බ ඒම බෑ. ඒක මේ ළමයින්ට අපි වෙසක් කියලා කොඩි දැම්මා, බකට්ටෙල්ලුවා, තොරං ගැව්වා, පූජාව තිබ්බා, අපිත්තාවා, බණත් කිව්වා, ඉවරයි. ඊට පස්සේ මොනවද ඉතුරුනේ? මොනවද අපි ඉතිරි කළේ? මේකද වෙසක් කියලා කියන්නේ? ලංකාවෙත් ඔච්චරයි. තොරං 26ක් බඳිනවා, කොඩි ටික දැම්මම කොඩි ටික ගලවන්නේ, මෝදිත් එනවා, තවත් උණුත් එනවා, උසවේකුත් තියෙනවා, කතාත් කරනවා, දන්සලුත් දුන්නා, වැඩේ ඉවරයි. මොනවද වෙසක් වෙනුවෙන් අපි කළේ? ගස් දහක් හිටෙව්වද? අපි හිටෙව්වද කොස් ගස් 100ක් අනාගතය අපේ ළමයින්ට? වෙසක් වෙනුවෙන් ගස් 100ක් පැලකොළොත් අඹ ගස් 100ක්. දැන් අපේ ළමයින්ට අපේ පළතුරු දිනු අපි පොඩි කාලේ කාපුවා තියෙනද මේ ළමයින්ට? නෙල්ලි ගෙඩියක්, ලොවි ගෙඩියක්. දැන් ලංකාවේ අපි මමත් දැක්කේ නෑ අවුරුදු 10ක් විතර දන් ටිකක්. අපි ඉස්සර ඉස්කෝලේ යනකොට කොච්චර පළතුරු පාර දිගේ කනවද? ගස්වල තිබුණා, ලොවි තිබුණා, කටු කටු කුරින්ඥන් කියලා එකක් තිබුණා තලලා කන්නේ, තවත් එකක් තිබුණා ගයේ මුලේ ඉඳලා නන්නම් කියලා. දැන් දකින්න ආසයි. දැන් නෑ බිලින්. කොච්චර එළි එළි තිබුණාද බිලින්? ලාවුලු ලාවුලු කියලා ජාතියක් තිබුණා. පිටිවාගේ කොච්චර රසද? දැන් නෑ සල්ලි දිලවත් ගන්න. ඒනම් දේශීය දේ මේ බුදුහාඳුරු වැඩිපුර මාස කළේ ගස්වලට. අරණ්‍ය ගතෝවා බුදුහාඳුරු ජීවත් වුණේම ගස් යට. ඉපදුනේත් ගාක් යට, බුදුනේත් ගාක් යට, පිරිනුවන් පෑවෙත් ගාක් යට. මේ තුනම උනේ එකම දවසේ, වෙසක් පෝය දවසේ. එහෙම නම් බුද්ධිය තියෙන මිනිස්සු නම් ගස් ටිකක් හිටවන්න එපා. ගස් හිටවන්න ඕන. කපන එක නෙමෙයි. අපේ රටේ මේ නම් ඉතින් පැලවෙන්නේ නැහැනේ මේ පොළොව. අපේ පොළොව කොහොමද මොනවා දැම්මත් පැලවෙන්නේ. මේ ළමයි එක්ක නිවාඩුවට ලංකාවට ගියාම ඔය ඔක්කොමලට ගෙවල් තියෙනවනේ. ඔය දැන් ගස් විකුණන්න තියෙනවා. යන යන අවස්ථාවල තමන්ගේ වත්තේ මේ පුංචි පුතාගේ දුවගේ අතින් ගාක් පැල කරලා එන්නේ. ඒක වැඩිලා තියෙනකොට මේකා ලොකු වෙලා ලංකාවට යනකොට මේක මම්බම් පැල කළ. කොහොමද ඉද නන්දති? ඉද නන්දති මිනිහා ලොකු වෙලා අවුරුදු 20-25 යාළුවෝ එක්ක යනවා. කියනවානේ මේක මං කොළඹින් මේ ඔමාන් වලින් එල මමයි පැල කළේ බලන්නකො කොස් ගෙඩි. සතුටු නැද්ද? මේ ඉන්න අය ගහක් කොළඹට කියලා ගහක් පැල කළාද? එකක් පැල කරලා ඉන්න කොතනකාරි. පැල කළාම ඔවා පැලවෙයි. අඹ ගස් ටිකක්, ඇඹරල්ලා ගස් ටිකක්, කතුරු මුරුම් දාන්න පුළුවන්. ඒකයි ළමයින්ට දෙන පාඩම. සෑම වෙසක් දවසකම ළමයෙක් ලවා අපිට පුළුවන් නම් මතක හිටින වැඩක් කරවන්න. භක්ති ගීත කිව්වා ඉවරයි. මොයිදින් බේගි සින්දු ටිකක් දැම්මා ඉවරයි. දන්සල් ටික දුන්නා කාලා ඊළඟ දවසේ ඒක ගඳයි. කාපු ටිකත් පාරෙම දාලා වෙසක් වනසල යනවා. වෙසක් ඉවරුණාට පස්සේ යන්න ඕන කොළඹ තියෙන කුණු කන්දරා බලන්න. මොකද මේකද බුදුහාඳුරු දේශනා කළේ නෑ. අපි මේ අපේ ඊළඟ පරම්පරාවට අරි මාර්ගය අපිවත් පෙන්නුවේ නැත්තං අපි විනාසයි. මේ ළමයි බොහොම දක්ෂයි. අනික් එක මන් තව එකක් කියනවා. මම රටවල් ගොඩාකට ගියා. ඒ රටවල් ගිය රටවල් වලින් මම දැකපු මේක මේ කාටවත් කියනවා නෙමෙයි, මන් දැක්ක දේ මම මේ කියන්නේ. මන් දැන් අනිදා අනමිනියනේ. පුදුම විදිහේ පවුල් සංස්ථාව මේ රටවල රැකිලා තියෙනවා. ඔක්කොම මං මේ දවස් ටිකේම දාන ගෙවල් වලට ගියා. මම නිකන් ගිහලා ඉන්නවා නෙමෙයි, මං හොඳට බලනවානේ ටිකක්. මට ඔවා තුරුම්බුනේ කොළඹ ගිහලා බණ කියන්නේ. කෙලින් මම ටීවී එකේ නේ කියන්නේ. ඔමාන් ගියා මේමයි මේමයි කියලා මං කියනවනේ. මම දැක්කා පවුල් සංස්ථාව ලස්සනයි. වෙන සෑම රටකම විනාසයි. නෝනා මාත්‍යා වෙන් වෙලා ළමයි නන්නත්තර වෙලා ගංජාකාරයෝයි අයියෝද කියන්නේ ඔය යුරෝපේම ගියොත් විනාසයි. නමුත් මේ ළමයින්ගේ ඇදිච්චකම මේ පුංචි එකාගේ පවා ඒක ඔය ඇතු ලබාපු වාසනාවක්.
හොඳ පවුලක් දැක්කා. ඒමයි ඉන්න ඕන නූනයි මාත්‍යයයි. මං ඊයෙත් කිව්වනේ සඳුන් ගයේ වෙලිච්ච පිච්ච වැලවාගේ යන්න ඕන. දැන් වෙන රටවල් වලට ගියාම මම දැක්කෙම කෝඹ ගයේ වෙලිච්ච කරවිල වැල. තිත්ත කියන්නේ දෙකම එකයි. වැඩක් නැහැ. සඳුන් ගයට පිච්ච වැල ගියොත් හරිම සුවඳයි. ඒ ගෙදර ඉපදෙන ළමයාත් රටට වැඩ ඇති ළමයි. උරතල් කරන්න එපා කියනවා නෙමෙයි. වරදට දඬුවම් දෙන්නත් ඕන. වරදට දඬුවම් නැති ළමයි අදන්න බෑ. ඔද්ද ඇඳි ගාන්න 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 තමයි රස. නැත්තම් කන්න බෑ. පොළවෙන් තමයි මැණික් එන්නේ ගල්. ඒක දන්නේ කා විතරයි දන්නේ මැණික් කියලා. ඒක මැණික් සංස්ථාවට දීලා කැපුවොත් තමයි අමිල මිල කරන්න බෑ කියන්නේ. නැත්තම් නිකන් ගලක්. එහෙම දැකලත් පයින් ගාලා ගියුන් කොච්චර ඉන්නවද? ඌ දන්නේ නැහැ මේ මැණික් කියලා. මැණික් කියලා දන්නේ නැහැ. ඒක මිනිහෙකුට රත්නපුරේ අම්මුණා ලොකු ගලක්. මේ මිනිහා මේක ගෙනල්ලා මොකද කළේ? නෝනට කිව්වේ නැහැ. නෝනට කිව්වා නම් ලංකාදීපයට දැම්මට සමානයි. නෝනට කිව්වේ නැහැ මිනිහා දන්නවා. ගෙනල්ලා මොකද කළේ? දොරට තිබ්බා. දැන් මේ විහාරයේ දොර නිතර වැයෙනවනේ. ඒකට අපි තියෙනනේ ගලක් එක. මිනිහයි මිනිසරේ ගෙනල්ලා ඒක ගල දොරට තියලා කාලා බුදිය ගත්තා. ඔය අංගන්න බෑනේ. ඔය කොමාරි ආරංචි වෙලා වාලේ කඩාවෙන රෑ මංකොලකාරුව පැන්නා. පැනලා අල්මාරියේ තියෙන පුංචි පුංචි මැණික් ගල් රතර බඩු ටික ඔක්කොම අරන් ගිහිල්ලා. දැන් උදේ පාන්දර නෝනා බැලුව අල්මාරි ඔක්කොම ඇල ඔක්කොම නැහැ. ගෑනු කෙනා ඉතින් අඬන්න පටන් ගත්තම දන්නවනේ කෑ ගන්න පටන් ගත්තා. මිනිහත් විසික් වෙන්න කෑ ගැව්වා. මිනිහා ඇඳේ පිටියදී කොණ්ඩේ කඩාගෙන ඔක්කොම ඉවර රත්තරන් මාලේ ගියා, මුද්ද ගියා, වලලු ගියා. ඉතින් කියවනවනේ. කියවනකොට ඉතින් මිනිහා කියන මේ කෑ ගන්න එපා. ගිහිල්ලා බලන්න අර දොර ළඟ ගල තියෙනවද කියලා. කේති යනවනේ මේ රත්තරන් ටික අරන් ගිහිල්ලා මේක කියනවනේ ගල. කේන්ති යනවා ගෑනිට තවත් කේන්ති. ආයි අන්නනකොට මේ ඕක නතර කරලා ගිහින් බලන ඕයි. බැන ගෑනි කෙනා ගිහින් බැලුවා ගල තිබුණා. එන එක අරන් එනවා. ගෙනාවා. දැන් ඉක්මනට ලෑස්ති වෙනවා කොළඹ යන්න. ගියා කොළඹ ගෙනල්ලා මැණික කැපුවා. ලංකාවේ කිකුට ගන්න බෑ ඒ තරම් මිලයි. ගලයි මේ නෝනයි ළමයි ඔක්කොම ගියා එංගලන්තෙට. ඒ මොකද මංකොල්ලකාරයවත් දැක්කේ නෑ මේක මැණික් කියලා. නිකං ගල. ඒක තමයි මැණික් සංස්ථාවල ලස්සන ඩයමන්ඩ් සිස්ටම් එකට කපන්නේ. කැපුවට පස්සේ අමිලයි අසාමාන්‍යයි අතුල දස්සනං. ඒ කියන්නේ නිතර දකින්නම් වෙන්නේ නෑ. අනෝම සත්ත්ව පරිභෝගං. ඒක පාවිච්චි කරන්නේ මා වංශවත් උසසයි විතර. දැන් මේ රටේ ඉන්න ඔය සුල්තාන්වරු පාවිච්චි කරන්නේ. අපිට පුළුවන් ද ඕ විදිය රත්තරන් ගන්න? දැන් ඔන්න සෞදි අරාබියේ දුව බැන්දේ. සෞදි අරාබියේ දුව බැඳ වෙලාවේ තාත්තා සියල්ලම දුන්නේ රත්තරන්. එදා ඒ දුව ඇඳන් හිටපු ගවුමත් සම්පූර්ණම රත්තරන් නූල්. ඇඳන් පුටු ඔක්කොම රත්තරන්. එක දුවනේ ඔක්කොම ටික දෙන ගමන් දුවට කොමඩ් එකක් දුන්නේ රත්තරන් කැරට් 24. වැසිකිළියේ කොමඩ් එකක් රත්තරන්. ඒයි සල්ලිකාරු. අනෝම සත්ත පරිභෝගං. ඒ වාගේ අය තමයි රං රිදී මුතුමැණික් පාවිච්චි කරන්නේ. එතකොට අපි ළමයා වාරියට කපලා ගත්තොත් උපමට්ටම් දැම්මොත් නාකි වෙච්ච දාට අපිව දාලා යන්නේ නැහැ. එතකොට අපිට තියෙන සතුට වචන නැහැ කියලා. ඒ නිසා නේන මේත් ඇවිල්ලා පන්සල් අදාගෙන දාම් පාසල් අදාගෙන මේ අපිවත් ගෙන්නගෙන කොච්චර වියදම්ද. දැන් අර මාත්‍ය අපිට ගේ දීලා ගියා ගියාමයි අපි ඒක දැන් එක අපේ ගේවා. ඔහු අපි තුන්දෙනා ඇයිගේ ඇතුලේ hina වෙනවා ඉවරයක් නැහැ. කවුරුවත් නැහැ. පුදුම වටක්. උදේ වළඳලා උදේ පාන්දර නැගිට ගමන් ඇවිල්ලා බෙල්ලෙක් ගන්නවා. කවුරු වෙනවද දන්නේ. අපි තුන්දෙනා යනවා. ගිහිල්ලා වළඳලා වළඳලා කණ්ඩ බෑ දෙයනේ. ඔය තීර ටික දැක්කම බඩ පිලා. ඔය ඔක්කොම ටික කන්නේපෙයිද චුට්ට චුට්ටරි කාලා කාලා ආයි පන්සල් රැළ සිවුර ගාල වල විනාඩි දාගෙන ආයි ගානව දවල්ට යන්න. ඊන් ආයි පණයක් දවල්ට. මෙච්චර සලක නැටි. මේ ඔක්කොම හොඳයි. මේ මොනව කළත් අපේ දරුවා නොමග ගියොත් සියල්ල ඉවරයි. අංක එක පවුල හොඳට දැක ගන්න. එමනම් ඉදිරියට ලංකාවට යනකොට මේ සෑම ළමයෙක් ලවාම ගෙදර ගහක් පැල කරන්න. ඕක දැන් තේරෙන්නේ නැහැ. අම්මා තාත්තා නාකි වුණාට පස්සේ පුතා එක ගියාම
තුන් දෙනාමයක තුලා කියනකොට තියෙන සතුට එක තමයි ජීවිතයේ වින්දනය කියලා කියන්න. එහෙමනම් මීට වඩා මං වෙලාව ගන්නෑ, මොකද ළමයි පව්. දැන් මං ඉල්ලපු නිසා ළමයි හොඳට නිස්සද්දව වාඩි වෙලා හිටියා. ඒ නිසා ළමයි ගැනත් මං හිතන, නැත්තම් ළමයි මට බනි මේ සාදු කියනවා 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 ඉවරයක් නෑ කියලා මට බනි. ඒ නිසා දරුවනි කාක්කෙක් වෙන්න එපා, ළමයෙක් වෙන්න. ළමයෙක් වෙන්න නම් ළමා ගතිගුණ ලැජ්ජ බය ඇතුව කීකරුව හොඳට ඉගෙන ගත්තොත් ඔබට සැනසෙන්න පුළුවන්.